නිස්කබල තුල ඇති මොලේ ආරක්ෂා වීමට සිවි තියෙනවා. ඒ වගේම තරලයක ගිලී පවතිනවා මොලේ. මේකට කියනවා මස්සිස සුන්නා තරලය කියලා. යම් හේතුවක් නිසා මොලේ නිස්කබලට හානි පැමිණුණොත් මේ තරලය පිටතට ගලා එන්න පුළුවන්. සීවි වලට හානි වෙලා තරලය එළියට ගලා එන්න පුළුවන්. ඒකට මේක නාසයෙන් ගලා එනකොට පහත් වෙනකොට මේක වැඩි වෙනවා. මොකද පහත් වෙනකොට මොලේ පීඩනය වැඩි වෙන නිසා. ඒකට මේ වගේ රෝගියෙක් ආවහම අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ තරලය මස්තිෂ්ක සුන්නා තරලයමද කියලා. ඒ නිසා අපි කුප්පියකට මේක එකතු කරගෙන අපිට පුළුවන් වෛද්‍ය පරීක්ෂණාගාරයට යවන්න. එතකොට ඒක තහවුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ තරලය ගලා එන්නේ කොහෙන්ද කියලා දැනගන්න ඕනේ. එතකොට ඒකට අපිට විශේෂ පරීක්ෂණ කරන්න වෙනවා. ඉමේජින් කියන්නේ CT ස්කෑන්, MRI ස්කෑන් වගේ පරීක්ෂණ. එතකොට අනතුරක් නිසා මේ තරලය ගලා එන්න පුළුවන්. අනතුරක් නැතුව යම් කිසි හේතුවක් නිසා මොලේ පීඩනය වැඩි වුණොත් එතකොටත් මේ තරලය නැහෙන් ගලාගෙන එන්න පුළුවන්. අනතුරක් වෙලා එනකොට අපි දැන් මේ දෙදාව ඇක්සිඩන්ට් ඇන් ඉමර්ජෙන්සි කියන්නේ හදිසි අනතුරු එකකට ආවහම ලේත් එක මිශ්‍රව ගලා යනකොට මුලදී හොයන්න අමාරුයි. නමුත් පස්සේ ලේම නතර වුණාට පස්සේ නහයෙන් වතුර වගේ එනවා නම් අපි ඒක තහවුරු කරගත්තට පස්සේ මේ රෙද්දාට ඇඳ විවේකී ලබා දෙන්න ඕනේ. එතකොට ඔළුව ටිකක් ඉහළින් මෙන්න නිදි කරවලා කැස්සට සහ වැසිකිළියේදී තැටමීම නවත්වන්න. මොකද මේ වෙලාවේදී හගින කොටයි වැසිකිළියේ තැටමීම කොටයි ඇතුලේ පීඩනය වැඩි වෙන මොලේ ඇතුලේ. ඉතින් ඒ දෙක වළක්වන්න අපි ප්‍රතිකාර ලබා දෙනවා. ඇඳ විවේකීන් පස්සේ බොහෝ රෝගීන් 90%කට විතර මේක නවතිනවා. නවතින්නේ නැති අයගේ සත්කමකින් මේ සිදුර වසා දමන්න සිද්ධ වෙනවා. ඒක ගොඩක් වෙලාවට අපි උගුරු කරන ආසේ වෛද්‍යවරුන්ට පුළුවන් මෙතන මහයට කැමරා දාලා හොයාගෙන ඒකට නාසයෙන් කරන වැඩිය සංකීර්ණ නොවූ සත්කමකින් මේ තත්ත්වය පාලනය කරන්න. ඒ වගේම අනතුරක් නොවි ගෙඩියක් පිළිකාවක් නිසා හෝ එහෙමත් නැත්නම් කිසිම හේතුවක් නැතුව මොලේ පීඩනය වැඩි වෙලා වස්තික සුන්න ගන්න අවස්ථාවත් අපිට හම්බ වෙනවා. ඒ වගේ වෙලාවල්වලදී ස්ථානය හොයාගෙන මේ කිව්ව ආකාරයටම කැමරා පරීක්ෂණ වලින් ස්ථානය හොයාගෙන අපිට ප්‍රතිකාර කරන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අපිට ස්නායු වෛද්‍යවරුන්ගේ සහාය පතන්න වෙනවා. නාසයෙන් විතරක් මේකට සැත්කමක් කළ සුව කරන්න අමාරු නැහැ.